සිංහල සිනමා ඉතිහාසයේ මුල් වතාවට එකවර චිත්‍රපට තුනක් මුදාහැරිය දවස තමයි 1976 අප්‍රේල් මාසයේ දෙවෙනිදා. චිත්‍රපට සංස්ථාව චිත්‍රපට බෙදාහැරීම බාරගත්තු ගමන්ම පළවෙනි දවසේම චිත්‍රපට තුනක් බෙදාහැරියා. ඒ නෙක් චිත්‍රපටයක් වූයේ වල්මත් ඌවෝ. වසන්ත ඔබේසේකර නිර්මාණය කරන ලද දෙවැනි චිත්‍රපටය. මේ චිත්‍රපටය රැකියා විරහිත තරුණයන් පිරිසක් ගැන කතන්දරයක්. සමන්, සිරිල්, සුනිල්, ගුණපාල, සෝමදාස කියන යාළුවෝ පස් දෙනෙක්ගේ කතන්දරයක්. මෙයින් සිරිල් විතරයි තරමක් ධනවත් තරුණෙක් කෙනෙක්. ග්‍රාම සේවකගේ ගම්මුලා දෑනියාගේ පුතා. අනෙක් සියලු දෙනාට රැකියාවල් නැහැ. නැතනම් සමන් උපාධිධාරියෙක්. ඔහුට රස්සාවක් නැහැ. සුනිල් ඉන්නේ පොතක් ලියාගෙන ඒ පොත ප්‍රින්ට් කරන්න කවුරු හරි හොයාගන්න. සෙල්ලක්කාරයා තමයි සෝමදාස. ගුණපාල උගත් තරුණේ හැබැයි ජීවත් වෙන විදියක් නැතුව කංසා වවනවා. මේ අතර වාරයේදී මේ කට්ටියගේ කතන්දරේ එක පැත්තකින් ඛේදවාචකයක්. මේ පුවත වල්මත්වූ නමින් වසන්ත ඔබේසේකර නිර්මාණය කරන්නේ මුල් වතාවට ඔහුගේ සිනමාව සාමාන්‍ය මිනිසුන්ගේ ජන ජීවිතයට එකතු කරමින්. මේ චිත්‍රපටයේ ඒ අවුරුද්දේ ලෝකානෝ සිනමාවලේ ලංකාව නියෝජනය කරා. ඒ වගේම මොස්කව් අන්තර්ජාතික චිත්‍රපට උළෙල සඳහා තරඟ නියෝජ කරපු චිත්‍රපටි 6න් එකක් බවට පත් වුණා. ඒ වගේම රෝමේ පැවති 21 වෙනි ජාතික කතෝලික චිත්‍රපට උළෙලේදී දත් ශ්‍රී ලංකාවෙන් මේ චිත්‍රපටය ඉදිරිපත් කරපු චිත්‍රපටයක් වුණා. තස්කන් සිනමා උළෙලටත් වල්මත්වූ ඉදිරිපත් වුණා. වල්මත්වූ චිත්‍රපටය වසන්ත ඔබේසේකර සිනමාවේ විශේෂ හැරවුම් ලක්ෂණයක්. මේ චිත්‍රපටය තිරගත වෙද්දී නිල් රූපසිංහ වල්මත්වූ කියන හතර දෙනාම සූර චිත්‍රපටයේ අනුකරණයක් කියලා කලාපුවත්පතට කරපු ප්‍රකාශයක් මහත් ආන්දෝලනයකට පාත්‍ර වුණා. මොකද හතර දෙනාම සූර චිත්‍රපටයේ තියෙන රැකියාව රහිත තරුණයන් හතර දෙනෙක් මෙහිත් ඉන්නේ එම කියලා. නමුත් මේකට ඉතාම කර්කශ පිළිතුරක් තමයි වසන්ත ඔබේසේකර දුන්නේ. කොහොමද මේක දුරදිග ගිය එකක් නෙවෙයි. හැබැයි ඒ කාලේ සිනමාව ගැන හොඳ ආන්දෝලනාත්මක අවස්ථාවක් මේ චිත්‍රපටය නිසා සිද්ධ වුණා. වල්මත්වූ චිත්‍රපටය රූපගත කිරීමත් බොහොම සරල සලසුම් තරුණයන් පිරිසකගේ එකතුවක් හැටියට තමයි හැඳින්වුවේ. මේ ලාල් දිසානායක නිෂ්පාදනය කරපු දෙවෙනි චිත්‍රපටය. ලාල් දිසානායක චිත්‍රපට සමාගමේ හතරවෙනි චිත්‍රපටය ලාල් දිසානායක නිෂ්පාදනය කරපු දෙවෙනි චිත්‍රපටය. චිත්‍රපටයේ සියලු දෙනා කෙලිලොල් අවධියේ තමයි හිටියේ. චිත්‍රපටය රූපගත කරන්නට ගියාම අද මෙන් කෝල් චිට්ටෝ කාලය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. අව්වාඩු වෙනවනම් කමක් නැහැ අපි අද කල්දාමු කියනවා. එන් කට්ටිය සෙට් වෙනවා. අන්තිම චිත්‍රපටිය හදාගෙන යනකොට සමහරුන්ගේ ඇඳුම් මහත් වෙලා ඉවරයි කන්ටිනියුටි දී ගන්න විදියක් නේද. මේ වගේ අපූර්ව ප්‍රශ්නත් මේ චිත්‍රපටිය ඇතුලේ සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒව චිත්‍රපටියට පරිබාහිර කතා. සමස්ත අර්ථයක් ලෙස ගත්තාම වල්මත්වූ චිත්‍රපටිය රැකියා විරහිත තරුණයන් පිළිබඳ තම පැහැදිලි බව ලංකාවේ සිනමාවේ මුල් වතාවට ඉතා හොඳින් කතා කළ චිත්‍රපටයක් වටපත් වෙනවා. ඔබේ ඔහුගේ ඊළඟ චිත්‍රපටයේ දියමන්තයට වඩා පරිබාහිර ආකාරයෙන් වෙනස්. හැබැයි වල්මත්වූ ඊට වඩා ගැඹුරින් මේ ප්‍රකාශය ගොඩනගනවා. වසන්ත ඔබේසේකර වල්මත්වූ නිර්මාණය කරන්නේ ප්‍රංශයේදී සිනමාකරණය හදාරලා නැවත ලංකාවට පැමිණියාට පස්සේ. මේ චිත්‍රපටයේ පාදක වුණේ මීගමු පළාතේ රැකියා තරුණ නැති තරුණයෝ පස් දෙනෙක්. සිරිල්, සමන් මං කිව්වා. සිරිල් රඟපෑවේ ටෝනි රණසිංහ. සමන්ට රඟපෑවේ සිරිල් වික්‍රමගේ. සෝමදාස ලෙස රඟපෑවේ සෝමසිරි දෙහිපිටිය. ගුණපාලට රඟපෑවේ නාමල් වීරමුණි. සුනිල් හැටියට රඟපෑවේ ෂර්ලි ගෝමස්. දෙන් තුන් දෙනෙකුට රස්සා නැහැ. දෙන්නෙකුට රස්සා ගැන උනන්දුවක් නැහැ. ඒගොල්ලන් හැබැයි අරමුණකුත් නැහැ. සහල්ුවෙන් ජීවිතේ ගන්නවා. සිරිල් ගමේ හිටපු මුලාදෑනියගේ පුතා නිසා ජීවිතේ බරකුත් නැහැ. සමන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන විට ඉඩම් උගස්ස තියලා තියෙනද රස්සාවක් නැහැ. සුනිල්ට උපාධියක් තියෙනවා. සුනිල් තමන්ගේ නවකතාව මුද්‍රණය කරගන්නට උත්සාහ කරමින් ඉන්නවා. ගුණපාල කරන්නේ රස්සාවක් නැහැ. කංසව වනවා. කොමුණත් යාළුවෝ ටික එකතු වෙලා සුනිල් හදපු නාට්‍යයක් රඟ දක්වනවා. නාට්‍ය රඟ දක්වන්නේ පොත මුද්‍රණය කරන්න සල්ලි හොයන්න. හැබැයි නාට්‍ය රජ්ජුරුව රජ වෙනකොටම පොලිසියෙන් පැනලා ඔක්කොම ටික කුදලාගෙන යනවා ගංජා කේස් එක හින්දා. ඉඩම බේරගන්න ගිහිල්ලා එක්කෙනෙකුට ජීවිතේ මන්දි ගෙවන්නවා. තව එක්කෙනෙක් පොත් ලියන්න හිටපු ඉලන්දාරියා ගමෙන් අත්හැරලා යනවා. ඉතුරු වෙන්නේ ගමේ කීප දෙනෙක් විතරයි. මේ චිත්‍රපටය එක තැනක හරි අපූරු දෙයක් තියෙනවා. ගමෙන් පිට වෙලා ගිය අර ලේඛකයා සුනිල් මෙන්න මොහොම ගමේ ඉන්න සිරිල්ට නැත්නම් ටෝනි රණසිංහට මෙහෙම ලියුමක් කියවනවා. සමාජය අපි කොන් කරන්නේ ඇයි?
එක්කෝ අපි සමාජයෙන් ඈත් විය යුතුයි නැතිනම් සමාජය වෙනස් කළ යුතුයි ගමේ පල්වෙමින් මේ පියවර ගත නොහැකි කියලා. ශිරල්ගේ අනාගතය තියෙන්නේ මේ ලැබෙන ලියුමවුඩ. ඔහු ගම හැර යනවා. අර එහෙම පිස්සු කෙලි කෙලි ඉන්න සෝමදාස යනකොට මගදී හම්බ වෙනවා පිලෝමිනා කියන ගෑනුවෙක් කෙනා. පොඩි මහත්තයෙකුට ගම පාළුවේ කියනවා. ශිරල් දුම්රියට නම්බල සෝමදාස ආපහු වෙනවා. යන්නේ තමන්ගේ අනියම් සම්බන්ධත්වය විදිහට සොපියක් ළඟට. තම නිදහස් ජීවිතය ගත කරන්න. හැබැයි ඒ ඇහෙනවා කොල්ලු කස් දෙනාගේ ඉස්සල්ට විදිහ කෙලි කවට සිනාහඬ. වල්මත්වුවෝ චිත්‍රපටය මෙතරම් කතා කළාට එතරම් ඉහළ ආදායමක් උපයන්නට සමත් වුණේ නැහැ. මේ නිසා දෝ නැවත ලාල් දිසානායක චිත්‍රපට නිෂ්පාදනයට එකතු වුණා. සිනමා කර්මාන්තයට සම්බන්ධ වුණා. අදටත් සිනමා ශබ්ද පරිපාලනයේදී සංස්කරණයේදී ඔහුගේ කටයුත්ත සිද්ධ වෙනවා. හැබැයි ඔහු සිනමාවට වෙනම නිෂ්පාදනයෙන් දායක වුණේ නැහැ. වල්මත්වුවෝ චිත්‍රපට නිෂ්පාදනය කළේ ලාල් දිසානායක, සම නිෂ්පාදනය යුකේ රත්නසිරි, කතාව දෙබස් තිරචනය සහ අධ්‍යක්ෂණය වසන්ත ඔබේසේකර, කැමර අධ්‍යක්ෂණය සහ සංස්කරණය ලාල් දිසානායකගෙන්, සංගීත අධ්‍යක්ෂණය කළේ සෝමදාස ඇල්විටිගල, ගීත රචනා කළේ අජන්ත රණසිංහ. අජන්ත රණසිංහගේ තාම විශිෂ්ට ගී කීපයක් මේ චිත්‍රපටයට ඇතුළත් වුණා. පණ්ඩිත අමරදේව ගායනා කළ මලින් මලේ රොන් පොපියන රංගන බමරෝ ජීවිතේ, අමරදේවයන් ගායනා කළ පහනේ තෙල් සිඳෙන තුරා කියන ගීතය, ඊළඟට සෝමසිරි දෙහිපිටිය සහ සිරිල් වික්‍රමගේ ගායනා කළ පරණි නාටකම් ගීතයක් අහෝ බලව් රට වැසියනි කියන ගීතය. චිත්‍රපටයේ කැමරා සහාය සුමින්ද වීරසිංහ, සහාධ්‍යක්ෂණය එම් ඒ සංගදාස සහ එස් ඒ බී ගිරිහාගම, වේශ නිරූපණය ඩෙරෙක් ප්‍රනාන්දු, කලා අධ්‍යක්ෂණය තිස්ස මඩවල, ශබ්ද පරිපාලනයේ දයාද සිල්වා, රසායනාගාර පරිපාලනයේ ජෙරාල්ඩ් බී ජයවර්ධන. රජයේ චිත්‍රපට සංස්ථාවට දළුගම චිත්‍රාගාරයේදී තමයි චිත්‍රපටයේ කටයුතු කළේ. ගිල්බර්ට් මෙන්ඩිස් නිශ්චල ඡායාරූපවලින් දායක වුණා. ස්ටැන්ලි ආල්විස් සංස්කරණ සහයෙන් දායක වුණා. ටෝනි රණසිංහ, සිරිල් වික්‍රමගේ, සෝමසිරි දෙහිපිටිය, නාමල් වීරමුනි, ෂර්ලි ගෝමස්, දයා ආල්විස්, පී.බි. මයිල්ලෑව, ශාන්ති ලේඛා, ශ්‍රියානි පෙරේරා, ගාමිනී විජේසූරිය, අයිවන් පණ්ඩිතරත්න, ෆ්‍රාන්සිස් පෙරේරා, දෙනවක හාමිනේ, නෙලී ප්‍රනාන්දු, සමන් බොකඩවල, මර්සි ඉදිරිසිංහ. මේ චිත්‍රපටයේ මරදානේ එල්ෆින්ස්ටන්, ගල්තිසිය ඕඩියන්, රාජගිරි ඉම්පාලා, මහනුවර වේල්ස්, මීගමය රීගල්, නුගේකොඩ මෙට්‍රෝ, මොරටුවේ ටවර්, පානදුර රීගල්, ගම්පහ පබ්ලික් කෝල්, බදුල්ලේ කිංග්ස්, ගල්ලේ සරසවි, වත්තල ගැමුණු, වෙන්නප්ප ශ්‍රී ලංකා ඇතුළු චිත්‍රපට සංස්ථාවේ පළවෙනි මණ්ඩලයේ සිනමා ශාලා 17ක තිරගත වුණා. මේ චිත්‍රපටයේ පැය දෙකක් විනාඩි 35ක් ඇතුළත් මේ චිත්‍රපටයේ නිෂ්පාදන වියදම රුපියල් 350,000යි. කොමනත් චිත්‍රපටයේ ඉම්පාලා සිනමා හලේ දවස් 20ක්, එල්පින්ස්ටන් සිනමා හලේ දවස් 27ක් තිරගත වුණා. මහනුවර වේල් සිනමා හලේ පමණක් දවස් 38ක් තිරගත වුණා. මේ වල්මත්වුවෝ චිත්‍රපටයත් සමඟ තවත් කෙටි චිත්‍රපටයක් තිරගත වුණා. ඒ සුනිල් ආරියරත්න නිර්මාණය කරපු දුෂ්කර ක්‍රියා කියන චිත්‍රපටය. වයිඑම් කරුණාතිලක විසින් නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ සුනිල් ආරියරත්නයන්. තිරචනයත් ඔහුගෙන්මයි. කලා අධ්‍යක්ෂණය ඒ.ඩී. රංජිත් කුමාර, සහාධ්‍යක්ෂණ නිමල් දයාරත්න, සංස්කරණය ග්ලැඩ්වින් ප්‍රනාන්දු, කැමරා අධ්‍යක්ෂණය ඩබ්ලිව්.ඒ.බී. ද සිල්වා, නිෂ්පාදන විධායනය තිලකරත්න කුරුවිට බණ්ඩාර සහ විමල් කුරුවිට බණ්ඩාරගෙන්, සංගීත සංයෝජනය වික්ටර් රත්නායකගෙන් රඟපෑවි, සුවිනිතා වීරසිංහ, ගාමිණි සමරස්කොන්, දීප්ත ද සිල්වාගෙන්, ශබ්ද පරිපාලනයේ ජෝජ් මනතුංගගෙන්, වල්මත්වුවෝ එක්ක දුෂ්කර ක්‍රියා පින්නවා.